ක්‍රිකට් පිටියේ පන්දු රකින්න ගැන කතාවෙද්දී වැඩිපුර කතා වෙන්නේ වැඩිම උඩ පන්දු ලබාගත් ක්‍රීඩකයෝ ගැන. ක්‍රීඩකෙක් පන්දු රකින්න කොච්චර දක්ෂද කියලා පෙන්වන්න තවත් වාර්තාවක් තමයි මේ පන්දු රකින්න කොපමණ දුවද්දී දවා ගැනීම ගානකට දායක වෙලා තියෙනවද කියන එක. අපි අද බලන්නේ ක්‍රිකට් පිටියේ වැඩිම දුවද්දී දෙවියම් ගණනාවක් ලබා ගන්න පන්දු රකින්න විදිහට දායකත්වය ලබා දුන්නු අය කවුරුන්ද කියලා. ඒ වගේම මේ අතරට එක් දින තරඟ වගේම ටෙස්ට් තරඟත් ඇතුළත් වෙනවා. පස්වන තැන ඉන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කාලයක් තිස්සේ නියෝජනය කරලා පන්දු යවන්නෙක් සහ දක්ෂ ප්‍රතිකරුවෙකුට අමතරව සුවිශේෂී පන්දු රකින්නෙක් විදිහට ලොකු සේවයක් කරපු ස්ටීවෝ. වෝ තරඟ 493කට සහභාගී වෙලා දුවද්දී දවා ගැනීම 48කට දායක වෙලා තියෙනවා. අංක 4ට ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට අවසන් කාලේ විශාල සේවයක් කරපු තිලකරත්න ඩිල්ෂාන්. ඩිල්ෂාන් ප්‍රතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදිහටත් ලොකු සේවයක් කරපු ක්‍රීඩකෙක්. ඩිල්ෂාන් පොයින්ට් කලාපේ ඉඳලා නතර කරපු ලකුණු වගේම තමයි තරඟ 422කට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා දුවද්දී දවා ගැනීම 57කට දායක වෙලා තියෙනවා. අංක 3ට ඉන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු තවත් සුපිරි තුංගිරියව ක්‍රීඩකෙක්. ඔහු තමයි සනත් ජයසූරිය. ජයසූරිය පන්දු රකින්නෙක් විදිහට දවා ගැනීම 63කට දායක වෙලා තියෙන්නේ ජාත්‍යන්තර තරඟ 586කට සහභාගී වෙලා. අංක 2ට ඉන්නේ ක්‍රිකට් ලෝකයේ පන්දු රකින්නෙක් විදිහට විශාල ප්‍රසිද්ධියක් පුසලන දකුණු අප්‍රිකාව නියෝජනය කරපු ජොන්ටි රෝඩ්ස්. රෝඩ්ස් ජාත්‍යන්තර තරඟ 297කට දකුණු අප්‍රිකාව නියෝජනය කරලා දුවද්දී දවා ගැනීම 68කට දායක වෙලා තිබෙනවා. ජාත්‍යන්තර තරඟවල වැඩිම දුවද්දී දවා ගැනීම ගානකට ක්‍රීඩකයන් ගොදුරු කරගෙන තියෙන පන්දු රකින්නා තමයි රිකී පොන්ටින්. පොන්ටින් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රතිකරුවෙක් විදිහට ඉහළ තැනක රැඳුණා වගේම තමයි දක්ෂ පන්දු රකින්නෙක් විදිහටත් ඔස්ට්‍රේලියාවට ලොකු සේවයක් කරලා තියෙනවා. ජාත්‍යන්තර තරඟ 560කට ඔස්ට්‍රේලියාව නියෝජනය කරපු පොන්ටින් දුවද්දී දවා ගැනීම 80කට ප්‍රතිවාදී ක්‍රීඩකයන් ගොදුරු කරගෙන තිබෙනවා. ඔයාලා හිතන්නේ මේ වார்த்தාව කඩන්න පුළුවන් ක්‍රීඩකෙක් අපිට බිහි වෙයිද? ඒකත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේ දැනගන්න අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.